අයිබවන් සුදායක සන්ධ්‍යාවක් හැම දෙනාටම අදත් අපේ සුපුරුදු ලෙස මේ සඳුදා සූදානම් වෙන්නේ සතියේ ආරම්භක දිනේම වේදන්ල සජීවී සදහම් වැඩසටහන ආරම්භ කරන්නට. හෝරාවක් පුරා ක්‍රියාත්මක මේ වැඩසටහන තුළ ධර්මය පිළිබඳව අපි කතා බහ කරනවා. ධර්මය විවිධාකාරයෙන් සමාජගත වී තිබෙනවා. ඒ විවිධාකාරයෙන් පවතින ධර්මය නැතම් සමාජගතව පවතින ධර්මය අපට විටින් විට උපයෝගීතාවය අනුව ඒ කාලයට සුදුසු ආකාරයෙන් සාකච්ඡා කරන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා වේදල්ලේදී මේ කාලයට යම් ආකාරයකට වැදගත් වන්නා වූ, ඒ වගේ මේ කාලේ අප බෞද්ධයන් විදිහට සිදු කරන්නා වූ කාරණා මුල් කරගෙන දහම් කාරණා විමසා බලන්නට අපි වේදල්ලේදී බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ආරාධනා කළේ සුපුරුදු විදිහටම අද දවසේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින අවසර සොයනහන්සේ. සොයනහන්සේ, මේ චීවර මාසය දැන් වස්සාන ඍතුව වස්ස අර මාසයන කියන්නේ වස්ස අර මාසයේ අවසාන මාසයට ප්‍රවේශ වෙනකොට ඒක චීවර මාසය බවට පත් වෙලා තිබෙන්නේ. චීවර මාසය කියන කාලේ නැත්නම් මේ පෝයකින් පෝය ගෙවෙන මාස කාලය තුළ අපට මේ මාසේ නැත්නම් ඊළඟ පෝය දක්වා අපට තිබෙන්නේ චීවර පූජා කිරීමේ උතුම් කටයුත්තට මුල් තැන දෙන මහ කටින පින්කම් පැවැත්වෙන කාලවකවානුව. ඉතින් ඒ නිසා ලංකාවේ සතර දිග් භාගයේම තියෙන සෑම වෙහෙර විහාරස්ථානයක මේ කටිනේ පැවැත්වෙනවා. ඒ පිටබඳව විනයානුකූලව කාරණා කතා කරන්නට බොහෝමයක් තිබෙනවා. ඒ වගේම අපට විශේෂයෙන්ම කටිනේ පිළිබඳ පෙළගස්වන්නට අවශ්‍ය බොහෝ කාරණා තිබෙනවා. අද අපි වේදල්ල තුළදී මේ හැම කාරණාවක් පිළිබඳව අපට තියෙන කාල වේලාව අනුව බෙදාවෙන් කරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රවේශය ලබා ගන්න තැන වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අවසර සොයනහස. අපි සාකච්ඡාවේ ප්‍රවේශය ගන්නට මා වහන්සේට ආරාධනා කරන්නේ, කටිනය කිව්වහම මේ බොහොම තදගති තියෙන නැත්තම් බොහොම තදින් මිනිසුන්ගේ ආකල්පත් එක්ක බැඳී තිබෙන දෙයක් කියලා කිව්වොත් එහෙම නිවැරදි. කටිනේ අර්ථයක් තදගතිය. හැබැයි මේ බෞද්ධයා යම් ආකාරයකට විහිදී පැතිරී තියෙන සමාජයේ ගිහි පැවිදි සමදතාව තදින් ග්‍රහණය වන කාලවකවානුව තමයි මේ කටින චීවර මාසයත් එක්ක එළඹෙන්නේ. හැමතරනේ කටිනයක් ඇයි විනයවත් කටිනයක් විය යුත්තේ? මේ බෞද්ධ ගිහි සමරතා වර්ධනය වන්නට කටිනේ තියෙන වැදගත්කම කුමක්ද? ඔහු හැම දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම විනයවත් කටිනයක් වෙන්න ඕනේ ඒක විනය කර්මයක් නිසා. කටිනේ කියන්නේ සම්පූර්ණයම විනය කර්මයක්. ඒ කටිනේ කියන වචනේ තුළ තියෙන්නේ මේක භික්ෂූන්ගේ විනය කර්මයක්. හැබැයි මේ භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මයට අවශ්‍ය ඒ කටිනේ පිණිස අවශ්‍ය කටින දුස්සය, ඒ සිවුර, මේ සියල්ල පූජා කරන්නේ ගිහි අය විසින්. අන්න ඒ නිසා ඒ අයටත් මේ කටිනේ නැමැති විනය කර්මය තුළ භික්ෂුන් වහන්සේලා ඒ කරන කටයුත්තට ඒ අනුග්‍රහය දැක්වීම, ඊළඟට ඒ කටිනේ පූජා වෙන්නේ නිකන් නෙවෙයිනේ. මාස ගානකට පෙර කලින් වස් ආරාධනා කරන, වැසිසල් පූජා කළ, ආරාධනා කළ ස්වාමිනිය ඔබ වහන්සේලා මේ භූමියේ මේ ආරාමේ වස් සමාදන් වෙලා වැඩ ඉන්න අපි ඔබ වහන්සේලාට සිව්පසෙන් මේ කාලය තුළ අප උපස්ථාන කරනවා කියලා පොරොන්දුවක් වෙන්නේ. ඒ පොරොන්දුව වෙලා ඒ මාස කීපයක්, මාස තුනක් තිස්සේ උන්වහන්සේලාට සිව්පසෙන් අප උපස්ථාන කරලා ඒ වෙනකොට මහ විශාල පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන, ඒත් සමගම තමයි අවසානයේ වස් පවාරණයෙන් පස්සේ උන්වහන්සේලාට සිවුරකට අවශ්‍ය මේ කටින දුස්සයක් හෝ ඊට අවශ්‍ය දෙයක් පූජා කරන්නේ සිවුර සකස් කරගන්න. එතකොට මේ සිවුර සංඝයා උදෙසා පූජා වෙනකොට ඊළඟට එතන සිද්ධ වෙන්නේ විනය කර්ම, ඒ සියල්ලත් එක්ක ඒක මහා ප්‍රබලම පිනක් බවට පත් වෙනවා. ඒකේ ධර්මානුකූල අසන කතාවක් තියෙනවා. ඒ තමයි දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලේ උන්වහන්සේ වැඩ හිටි ඉසිපතන මිගදාය. අර 69 රහතන් වහන්සේලා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා මේ 69 චාරිකා පිටත් කරලා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වඩිනකොට ඒ මගදී බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා 30 කුමාරවරු. ඒ කුමාරවරු 30 මං හිතන්නේ ඔබ අහලා තියෙන කතාව මං කෙටියෙන් කියන්න. එතන කුමාරවරු මේ රාජකුමාරවරු 30. 29 දෙනෙකුට පෙම්වතියෝ හිටියා. එක්කෙනෙකුට පෙම්වතියක් නෑ. ඉතින් කට්ටියම විනෝද ගමනක් යන කතා වෙලා එක්කෙනෙක් කුලියට ගත්තා. මේ අර පෙම්වතියක් නැති කෙනා පෙම්වතියක්ව මේ කුලියට ගත්තා. එදාට අරගෙන දැන් මේ 30 යනවා බොහොම විනෝදින්. ඉතින් කකා බිබී විනෝද විවි පංචකාමයන් තුළ ඒ පංචකාම සැප විඳිමින් මෙහෙම විනෝද වෙලා එනකොට ලොකු පොකුණක් තියෙනවා.
මේ පොකුණ ළඟදි මේ කට්ටියම කතා වුණා අපි බැහැලා නාමුත් මේ ජල ක්‍රීඩා කරමු. අර මේ කුමාරවරු ටිකක් දැන් ඒ වෙනකොට හොඳට බීලා මත් වෙලා හිටියේ ඔක්කොම බැස්සා. ඒ අයගේ කුමාරිකාවරුත් ඇදලා ගත්තා. අර කුලියට ගත්ත කෙනා කිව්ව අනේ මට බෑ. ඔයාලා නාන්න මං ඉන්නම් ගොඩ කීවා. දැන් අනිත් ඔක්කොම රාජ කුමාරවරු 30 දෙනයි කුමාරිකාවරු 29 දෙනයි බැස්සා කුලියට ගත්ත කෙනා ගොඩ හිටියා. ඒ හිටියේ දන්නවා වැඩේ හොඳම වෙලාව. අර කට්ටිය නාලා ගොඩට එනකොට හැමෝගේම ආභරණ ටික උස්සගෙන තිබ්බ වටිනා දේවල් ටික පැහැරගෙන කුලියට ගත්ත කෙනා පැන්නා. හෙරක්. ඔව්. ඉතින් ඒ වෙලාවේ දැන් ගොඩට ආවට පස්සේ රාජකුමාරුන්ට වෙරිත් හිඳුණා. ආභරණ නැහැ, තමන්ගේ වටිනා දේවල් නැහැ. කුමාරිකාවරුන්ට කිව්වා ඉක්මනට යන්න කිව්වා. අපි කොහොම හරි මේකිය හොයාගන්නම් කිව්වා. දැන් තරහ කියලා අර කුමාරිකාවරු ටික යවලා දැන් ඔන්න පුදුම තරහෙන් දැන් මේ තිංස වර්ගයේ කුමාරවරු කැලේ පීර පීර දැන් මේ කාන්තාව හොයනවා. ඔහොම එනකොට බුදුරජාණන් වහන්සේ ඈතින් දැක්කා මේ 30 දිනාටම නිවන් දකින්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ එන පාරේ ගහක් යට උන්වහන්සේ වැඩ හිටියා. එහෙමයි. දැන් මේ 30 දිනාම එනකොට දැක්කා කෙනෙක් වාඩි වෙලා ඉන්න දන්නේ නැහැ මේ බුදු කෙනෙක්ද කවුද එහෙම දන්නේ නැහැ. ශ්‍රමණයන් වහන්සේ නමක් ඇවිල්ලා ඇහුව මේ ස්වාමීනි මේ ළඟින් මේ කාන්තාවක් ගියාද ගෑනු කෙනෙක් ගියාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාව ගැන හොයන්න නැතුව මේ තමන් ගැන හොයාගත්තොත් නරක දැකෙව. දැන් වෙන කෙනෙක් නම් බැනලා යනවනේ මේ අහපු ප්‍රශ්නේ නෙමෙයි උත්තරේ හම්බුනේ. මේ තමන් ගැන හොයාගත්තොත් නරක දැකෙව. පෙර තියෙන පුණ්‍ය ශක්තිය නිසාම ස්වාමීනි තමන් ගැන එහෙම කොහොමද ඇහුව මේ තමන් ගැන හොයන්නේ ඒ මොකක්ද ඇහුව. බුදුරජාණන් වහන්සේ වදාලා වාඩි වෙන්නකෝ. 30 දිනාම වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා තමන් ඉන්නවද කියලා ඇසතුලින් බලන්න කීවා. ඇහැතුලින් විමසීමස බලන්න කියලා මම මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවද නෑ. ඒ තුල තියෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙය ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 තුලින් මම මගේ කියලා දෙයක් දකින්න බෑ කියන කාරණේ මුල් කරගෙන අනිත්‍ය මුල් කරගෙන දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට අර 30 දෙනාම මාර්ගඵල ලැබුවා. හැබැයි කවුරු රහත් වුනේ? සමහරු සෝවාන් වුණා, සමහරු සකදාගාමි වුණා, කීප දෙනෙක් අනාගාමි ඵලයට පත් වුණා. මේ 30 දෙනාම බුදුරජාන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඊට පස්සේ මේ 30 දෙනා බුදුරජාන් වහන්සේගෙන් අවසර අරගෙන බොහෝ දුර තියෙන පාවා නුවර නගරයක තමයි වැඩ හිටියේ. ඉතින් අවුරුදු 20ක් තරම් කාලයක් මේ නගරේ වැඩ හිටියා. මේ වැඩ ඉඳලා ඒ අවුරුදු 20ම ඉතින් සීල ගුණ දහම් රැකගෙන උන්වහන්සේලා මාර්ගඵලලාභින් වැඩ හිටියා. හැබැයි තාම මේ රහත් වෙලා නැහැ කවුරුත් මේ 30 දෙනාම. අවුරුදු 20කට පස්සේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටියේ. මේ 39ම ස්වාමීන් වහන්සේලා කල්පනා කරා අපි පැවිදි වෙලා අවුරුදු 20ක් ගත වුණා. අනේ අපේ සාස්ෘණ වහන්සේව අපිට දැක බලා ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන මේ වස් කාලේ වස් වැසුවොත් හොඳයි කියලා පාවානුවර ඉඳන් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා වස් වසන්. නමුත් එනකොට මගදී බොහෝම අපහසුතාවයට පත් වෙලා වැහැලා පාරවල් කැඩිලා ඒ ගන්න බැරි වුණා. එතන ඉඳන් සාකේත නුවරට එනකොට වස් සමාදන් වෙන දිනේ උදා වුණා. එහෙමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. සවැත් නුවර ඉඳන් සාකේත නුවරටත් යොදුන් 7ක් තියෙනවා. ඒ කියන්නේ හැසල පොයේ උදා වුණා. ඔව් හැසල පොයේ උදා වුණා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. දැන් එතන ඉඳන් යා ගන්න කාලෙ මැදි සාකේත නගරේ වස් සමාදන් වුණා. එහෙමයි. වස් සමාදන් වෙලා ඒ වස් මාස 3 ගත කරලා වස් පවාරණයෙන් පස්සේ දැන් බුදුරජාන් වහන්සේ බලන්න පිටත් වුණා 39. ඒ 39 පිටත් වෙනකොට මහා ධාරානිපාත වර්ෂාවලට අහු වුණා. දැන් වස් කාලය තුලත් වැහැලා වැහැලා ඔක්කොම මඩ වෙලා පාරවල් කැඩිලා විශාල වලවල් කරත්ත ගිහිල්ලා ඒ වලවල් හැරිලා මේ 39 දැන් තුන් සිවුරන ඉස්සර බුදුරජාණන් වහන්සේ අනුමත කරේ. දැන් තුන් සිවුරු දරාගෙන එනකොට ඒ කියන්නේ දෙපොට සිවුරයි තනිපොට සිවුරයි අඳනේ. ඉතින් තව වෙන මොකුත් නැහැ. පාත්‍රේ ඉල්ලගෙන එනවා. එනකොට මගදී අර වලවල් වල වැටිලා සමහරුගේ සිවුරු ඉරුණා. ඇදගෙන වැටුණා. ඔක්කොගේ මඩ තැවරුණා. 39ම බොහෝම දුකසේ සිවුරු ඉරිලා මඩ තැවරිලා සම්පූර්ණයෙන් මඩ තවරගෙන වෙන සිවුරුත් නැහැ. එහෙමයි. ඒ විදිහට සවැත් නුවරට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මසභා මණ්ඩපේ වැඩ ඉන්නකොට මේ 39 මුළු ඇඟ පුරාම මඩ තවරගෙන තෙමීගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළ වාඩි වුණා. ඒ වෙලේ
බුදුරජාණන් වහන්සේ ඉතින් ඕනෙම කෙනෙකුට ආපු ගමන් බණ කියන්නේ අහනවා මහණෙනි කොහොමද සැපසේ වැඩ හිටියද සිව්පසය එහෙම ලැබුණද කියලා ආගේතරතුරු ඉන්නවා. ආගේතරතුරු අහනවා ගමනේදී කරදරයක් වුණාද අහනකොට කියනවා නී ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි තථාගතයන් වහන්සේ බලන්න බොහෝම සද්ධාවෙන් පිටත් උනේ මේ බලන්න අපේ සිවුරු ඉරිලා අපි ඇදගෙන වැටුණා මඩ තැවරුණා කියලා. ඉතින් බොහෝම දුකසේ තමන් ආපු ගමනේ ඉතින් අනේ ශාස්ත්‍රුන් වහන්සේටනේ ඉතින් බුදුරජාණන් වහන්සේට තමන් ඒ ආපු ගමනේ තමන් විඳපු කරදර බාධා කියා ඉඳලා තමන්ගේ ඉරිච්ච සිවුරු පෙන්නු. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා මේ වස් අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරට අමතරව කඨින චීවරයක් දරන්න අවසර දෙන්න. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා අවසන් වුණාට පස්සේ මේ 39ටම බුදුරජාණන් වහන්සේ බොහොම සංවේදී දේශනාව මේක තියෙන අනුමතග්ග සංයුක්තේ. එහෙමයි. දැන් මේ තමන් විඳ ආපු ගමනේ දුකනේ කීවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය ගමන දුකක් කියලා හිතන්න එපා. මේ දීර්ඝ සංසාර ගමනේ එළුව වෙලා මේ බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියලේ මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. කුකුල් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියලේ මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. ওই වගේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක තියෙන්නේ අනුමතග්ග සංයුත්තේ. මේ දේශනාවෙන් බණ කියලා චතුරාරි සත්‍ය දේශනාව කරලා අවසන් වෙනකොට 39ම රහත් වුණා. මේ රහත් උනේ 이르දි බල සම්පන්න පංච අභිඥා ඇතුව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙච්ච මේ 39ම උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා අහසින් හංස පෙලක් යනවා වගේ අහසින්ම 이르දීන් වැඩියා. අර මඩ තවරගෙන බොහෝම දුකසේ ආපු 39 බණ අහලා රහත් වෙලා අහසින් වැඩියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කළා කිනෝ ආනන්ද බලන්න මේ භික්ෂුන් වහන්සේලා මඩ තවරගෙන බොහෝම දුකසේ ඇවිල්ලා නමුත් බණ අහලා අවසන් වෙලා මේ ඥාන උපදවාගෙන රහත් වෙලා හංස පෙලක් වගේ අහසින් වැඩියා. මගේ ශාසනය තුළ වස්සමාදන් වෙන භික්ෂුන් වහන්සේලාට කඨින චීවරයක් අනුදැන වදාරනවා කියලා ඒ මොහොතේ තමයි භික්ෂුන් වහන්සේලාට කඨිනේ නැමැති විනය කර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඕක තමයි හේතුව. එහෙමයි. එතකොට අපි හම්බුනේ දැන් ඒ කඨිනේ කියන විනය කර්මය තුළ එක් පැත්තකින් මේ ශාසනය පවත්වාගෙන යාමට යම් ආකාරයේ විනයවත් කාරණා පෙළගස්වනවා. තවත් පැත්තකින් මේ ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙන්නට දැන් ස්වාමීන් වහන්සේලා 이르දි බල සම්පන්නව එහෙම නැවත වඩින තත්වයට පත් කරන්නට මේ කඨින කාලය ඉවහල් වෙලා තිබෙනවා. ඇත්තෙන්ම දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා අනිත් කාලේ සම්පූර්ණයෙන්ම ඉස්සර ධර්මප්‍රචාරය කරපු කාලේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරති චරිත භික්කවේ චාරිකක් බහුජන හිතායි බහුජන සුඛායි අත්තායි හිතායි සුඛායි දේව මනුසාන මහණෙනි චාරිකාවේ වඩින්න කිව්වා. ගම් නගර නියම් ගම් පුරා යන එක මගකින් දෙනමක් යන්න එපා කිව්වා. ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය. දැන් ඒ එක මගකින් දෙනමක් යන්න එපා ගම් නියම් ගම් පුරා වඩින්න මෙහෙම වැඩම කරමින් ඒ අවබෝධ කරගත් ධර්මයේ දේව මිනිස් ලෝකයට දේශනා කරන්න ඒ පැහැදිලිව ප්‍රකාශන මාධ්‍යකින් මේ ධර්මයේ කියලා දෙන්න නිවන් මගම දේශනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම මේ ධර්ම ප්‍රචාරයට තමයි යොමු කෙරෙව්. එහෙමයි. හැබැයි වස් කාලේනකොට උන්වහන්සේලා අර ධර්ම ප්‍රචාරයේ යෙදිච්ච ස්වාමීන් වහන්සේලා වස් මාස තුනෙන්නකොට වැස්ස කාලේනකොට ඔන්න එක තැනකට එකතු වෙලා වස් සමාදන් වෙනවා. ඒ වස් කාලේ තුන තමයි තමන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් වැඩි වෙහෙසක් දරන්නේ. අනිත් කාලේ ඉතින් වැඩිපුර පරාර්ථය වෙනුවෙන් අන් අය වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසමින් වඩිනවා. වස් කාලේ සම්පූර්ණයෙන්ම දැන් උන්වහන්සේලාට වස් කාලේ දැන් දායකයොත් පොරොන්දු වෙනවනේ. අපි ඔබ වහන්සේලාට සිව්පසෙන් අප උපස්ථාන කරන්නම් ඔබ වහන්සේලා මෙතන වැඩ ඉන්න කියලා. අපේ අවසර දැන් එතකොට මේ විනය කර්මයක්. මේ විනය කර්මය තුළදී භික්ෂුන් වහන්සේලා තමයි ප්‍රධානත්වය හිමි වෙන්නේ. උන්වහන්සේලා තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මේ කාලය යොදා ගන්නවා. ඊට අමතරව උන්වහන්සේලාට මේ තුන් සිවුරට අමතරව කඨින චීවරයක් දරා ගැනීමට තියෙන ඉඩවකාශයක් ඇති වෙනවා. මේ වගේ දේවල් තිබෙනවා. දැන් එතකොට මෙහි ඇති ගිහියන්ට ඇති වැදගත්කම කුමක්? ඇත්තෙම ඒ සඳහා අවකාශය සම්පූර්ණ සපයන්නේ ගිහියා. දැන් භික්ෂුන් වහන්සේ නමකට ගිහියෝ නැත්නම් ඉතින් උන්වහන්සේලාට කොහොමද විනය ආධ්‍යාත්මයක් දියුණු කරන්නේ? සම්පූර්ණ මුළු සිව්පසේම ලබලා දෙන්නේ චීවරේ සිවුර පූජා කරන්නේ ගිහියයි. පින් දාන පින්නපාත ගියාම දාන ටික දෙන්නේ ගිහියයි. ඊට පස්සේ ඉන්න කුටිය හදලා දෙන්නේ ගිහි පින්වතු. බෙහෙත් හේත් ටික දෙන්නේ ගිහි පින්වතු. තමන්ට අවශ්‍ය මුළු සිව්පසේම ලබලා දෙන්නේ ගිහියයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහීනම උපකරොන්තානං නිච්ඡං ආමිස දානතෝ
කරෝත ධම්ම දානේන තේ සම්පච්චෝපකාරතෝ කියන. තමන්ට නිතර සිව්පසෙන් අපෝපස්ථාන කරන ගිහියන්ට මහණෙනි ධර්ම දානේම ඒ අයට ප්‍රතිඋපකාර කරන්න කියන හැම වෙලාවෙම. කියන්නේ ඒ අයට ධර්මේම කියලා දෙන්න කියන ප්‍රතිඋපකාරයක් හැටි. මොකද දැන් සාමාන්‍යයෙන් පැවිදි වුණාට පස්සේ දැන් ගිහි අය කුඹුරක් කර ලබන්න බත් ටික පිඟානට එනකන් කොච්චර වෙහෙසක් දරනවද? කෙනෙක් රස්සාවක් කරන්නේ මොකටද? හම්බ කරන්නේ ජීවත් වෙන්න. කෙනෙක් කුඹුරක් කරන්නේ මොකටද? උදේ ගිහිල්ලා කුඹුර වතුර ඇරලා මඩ කරලා ඉහලා ඊළඟට ඒවට පොහොර ගහලා ඒවා කපලා ගෙනහල්ලා කොටලා ඔක්කොම කරලා ගරලා උයලා පිඟානට එනකන් කොච්චර දුකක් විඳිනවද? භික්ෂුවකට ඒක නෑනේ. පාත්‍රය අරගෙන පිට පාත යනවා, කවුරු හරි උයලා පිඟානට බෙදනවා. ඒක පොඩි වෙලාවයි. ඒක ගත්තා ගෙනාව වැළඳුවා භාවනා කරා. තමන්ට දානේ තමන්ට කුස ආහාර වේල පිණිස මහා වෙහෙසක් දරන්න ඒ ගැන කල්පනා කරන්න කිසි දෙයක් නැහැ. පිණ්ඩපාත යනකොට ලැබිච්ච දෙයින් තමන් වැළඳුව එච්චරයි. ඒ කියන්නේ ගිහියන් ඉන්න තාක්කල් මේ ශාසනය පවත්වන ශාසනය සම්පූර්ණ පැවැත්මට උපකාර කරන ගිහි පින්වතුන්. අපි තව කතා බහ කරමු. අපිට නාලක මහත්මයා සම්බන්ධ වෙනවා සෞදි අරාබියෙන්. ආයිබෝවන්. ඔව් හොඳයි. අපි හොඳයි, අපිට පැහැදිලි කරගන්න පුළුවන් වේවි. මොකද මේ සමහරු මේ වේදල්ල කියන වේදල්ල කියප නිකන් දල්ලක් වගේ හිතනවා. ගහක දල්ලක් තියෙනවා දෙපැත්තේ. එහෙම හිතනවා දන්නේ නැහැ සමහරුට. ඇත්තටම පාලියෙන් ගත්තොත් වේදල්ල කියන්නේ ධර්ම සාකච්ඡාව කියන එක. එහෙමයි. මං හිතන්නේ ඔබට බලන්න පුළුවන්, ඔබට සැකේකුත් තියෙනවා නම් බලන්න පුළුවන් නවාංග ශාස්ත්‍ර ශාසනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නවාංග ශාස්ත්‍ර, ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනේ ඒ ධර්මස්කන්ධේ කොටස් 9කට වෙන නවාංග ශාස්ත්‍ර ශාසනේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යා කරන ගාථා, ඉති උත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්. අන්නේ තමයි වේදල්ලා. එතන වේදල්ලා තියෙනවා. එතකොට ඒ එතන වේදල්ලා කියන්නේ ධර්ම සාකච්ඡා. රහතන් වහන්සේලා රහතන් වහන්සේලා අතර ඇති කරගන්න ධර්ම සාකච්ඡා. එක්කෝ ඒ වගේ මේ එහෙම නැත්නම් ගිහි පින්වතුන් අතර හරි රහතන් වහන්සේලා අතර හරි මාර්ගඵලලාභීන් අතර හරි නිවන අරමුණු කරගත්ත යම් සාකච්ඡාවක් ධර්මයේ තුල සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ වේදල්. ඒ ගැන සූත්‍ර දේශනාවක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පඨම වේදල සූත්‍රය, ද්විතීය වේදල සූත්‍රය කියලා සූත්‍ර දේශනා දෙකක්. ඒ දෙකේම තියෙන්නේ ධර්ම සාකච්ඡා, ප්‍රශ්න උත්තර. ප්‍රශ්න උත්තර දැන් අපි මෙතන කරන්නේත් ඒකනේ. වරුණ ප්‍රශ්න අපි උත්තර දෙනවා. නිවන අරමුණ තමයි අපේ ප්‍රධාන අරමුණ. තව හැමතුමක් ලැබෙනවා අපට ගාමිණී මහත්මයාගෙන්. ආයිබන් ගාමිණී මහත්මයා. ආයිබන්. ඔව්. අපේ ආන්දරුගෙන් අවසරයි දෙපාන මැද අවසරයි ලයිට් නෝ. තමුනාසකින් මං අහන් කැමති. මං මීට ඉස්සර බැලුවා මේ සේයා වැඩසටහනදී අර රණතුංග කියලා හේතුවාදී කෙනෙක් ඒ සංගමයේ කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න ගොඩක් ඇහුවා. තමුනාසේ ඒවට දුන්නු උත්තර හරිම සාර්ථකයි. නමුත් තාන්දුන් වහන්සේ තමුනාසේ මං අහන්නේ, ඇයි ඔබතුමා තමුනාසේ ඇයි මේ වගේ අය ගෙන්නලා මේ ධර්ම දේශනා පවත්වන මෙච්චර මේ අපිට මේ ධර්ම දේශනා වලින් සෑහීමකට පත් වෙන්න පුළුවන්? ඇයි තමුන්නාන්සේට බැරි මේ ගොල්ලෝ ගෙන්නලා අපි ඉදිරියේ තියලා මේ අයට ධර්ම දේශනා කරන්න? ඒකයි මගේ ප්‍රශ්නේ ස්වාමීනි. නෑ නෑ, ඔබතුමාගේ ප්‍රශ්නේ බොහොම වැදගත්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් සමාලර සමාධියට ගන්න බැරි වෙනවා. මිත්‍යා දෘෂ්ටියට පැවැත්මක් තියෙන්නේ ඒක හැංගිලා තියෙන තාක්කල් විතරයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන තථාගත ධර්ම විනය විවටෝ විරෝචති නො පටිච්චන්නෝ. ධර්ම විනය බබලින් ඒක විවෘත වුණා. හැංගිලා තියෙන කොට නෙමෙයි. හැබැයි මිත්‍යා දෘෂ්ටිය බබලන්නේ ඒක හැංගිලා තියෙන තාක්කල් විතරයි. ඒ නිසා ඔය වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ ගෙනල්ලා විවෘත කරලා පෙන්වන්න ඕනේ ලෝකෙට. සහ එතුමහන්නේ දැන් තවත් ඊට අමතරව ඇයි මේ අයිට ධර්මයේ කියලා වෙනස් කරන්න බෑ කියන බෑ. එහෙම වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරන්ට පුළුවන් වුණාද? කොච්චර දේශයක් මිත්‍යා දෘෂ්ටි තිබ්බේ. ඉතින් ඒ වගේ දැන් මෙලෝ පරලෝ පිළිගන්නේ නැත්නම්, බුදුහාමුදුරෝ පිළිගන්නේ නැත්නම්, මැරුණාට පස්සේ උපදිනවා කියලා පිළිගන්නේ නැත්නම්, ඉතින් එහෙම කොටසක් ලංකාවේ ඉන්නවා. දැන් මේ අය උගත්තයි කියාගත්ත කොටසක් ওই තුල මහාචාර්යවරු පවා ඉන්නවා ලංකාවේ. ඉතින් ඒ වගේ යම් කොටසක් ඉන්නවා. ඒ අය බුදුන් වඳින්නේ නැහැ, කාටවත් එහෙම ගරු කරන්නේ නැහැ, තුනුරු මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම කොටසක් ඉන්නවා. ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක දුගතිය තමයි ඕන. නෑ, ඇත්තටම මේ සාකච්ඡාවේ වුණත් දැන් මම දන්නවා හේතුවාදීන් ගැන අපි හොඳටම දන්නවා ලංකාවේ. ඇත්තටම දැන් ඒ අපි මේ වැඩසටහනකට ගෙනහල්ලා එහෙම ඒ අයට එහෙම කතා
කරාට පස්සේ ඒක ලොකු බලපෑමක් සිද්ධ වුණා. මං හිතන්නේ මේ වීඩියෝ පටිය ඇත්තට මම සාමාන්‍ය කායකව ධර්මයෙන් ගැටෙන්නේ නැහැ. නමුත් අර එතනදී මේ මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න ඕන නිසාම තමයි මං එහෙම කතා කරේ. නමුත් අර ඒකෙන් සිද්ධ වුණේ ඒ මතවාදයට ගොඩක් ලොකු පහරක් වැදුණා. නැත්නම් මේ ලංකාව තුළ පොඩි පොඩි නිකන් තැන් තැන් වල ඒවා කල්ලි හැදි හැදි ওই මිත්‍යා දෘෂ්ටිය වපුර වපුර වෙනම යන වෙනම නිකන් ලොකු භයානක කොටසක් මේ සහ දැන් ඔබ වහන්සේ එතනදී ඍජු පිළිතුරු ලබා නොදුන්නා නම් ධර්මය දැනගෙන ඒක නිකන් මං හිතන්නේ ඔව් දැන් මම සාකච්ඡාව පටන් ගන්නදීම මම වරුණ එතනදී කිව්වා දැන් ඔබතුමාගේ මතය කියන්න බුදු දහමට ගාවන්න එපා. දැන් යා බුදුහාමුදුරු පිළිගන්නෙත් නැත්නම් මෙලෝ පරලෝ පිළිගන්නෙත් නැත්නම් ධර්මයේ පිළිගන්නෙත් නැත්නම් එහෙනම් ඔබතුමා බෞද්ධෙක් නෙමෙයි. දැන් අපි මුස්ලිම් භක්තිකයෝ ඉන්නවා. ඒ අයගේ අදහස තමයි කියනවා. ඒ තමන්ගේ ඒ පොත්වල තියෙන අල්ලා දෙවියන් ගැන ඒ අයගේ අදහස කියන එක ඒ අයගේ දේ. කතෝලික අය ඉන්නවා. ඒ අය බයිබලයේ තියෙන දේවල් දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් කියනවා. අපිට ගැටුමක් නැහැ. බෞද්ධයෝ හැටියට අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුගමනය. අපි කායකවත් ආගමික ගැටුමක් ඇති කරගන්නේ නැහැ. දැන් එතුමා ඒ අය ඔය හේතුවාදයෙන් පිළිගන්නේ කෝවුරුව. ඉතින් කෝවුරු ගැන හරි කෝවුරුගේ අම්මා තාත්තා ගැන හරි කෝවුරුගේ පරම්පරාවල් ගැන හරි කිව්වට කමක් නැහැ. ඕ කෝවුරුගේ මුළු මොනවා කිව්වත් අපිට කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය බුදුදහම් පිළිගන්නේ නැහැ කියනවා. නමුත් මේ බුද්ධ දේශනාවල තියෙන ඒවා සූත්‍රවල තියෙන ඒවා අරගෙන බුදුදහම බොරුයි කියලා ඔප්පු කරන්න හදනවා. අන්න ඒ නිසා තමයි ඒකට උත්තර දෙන්නේ. හොඳයි අපි තව ඉදිරියට කතා බහ කරමු. 02:94 112 516 687 දුරකථන අංකය විවෘතව තිබෙන්නේ. අපි මේ අද වේදල්ලිති කතා බහ කරමින් සිටින්නේ මේ කටින පින්කම් පිළිබඳ. ඒ ඇසුරින් ඔබට මතුවෙන්නත් පුළුවන් බොහෝ ගැටලු, විශේෂයෙන්ම දැන් ලංකාවෙන් එපිට ඉන්න ඔබට ඔය රටේ කටින පින්කමක් කරන්න පුළුවන්කම තියෙනත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම වුණත් ඔබ කටින පින්කමකට දායක වෙන්න නැත්නම් ඔබ කටින පින්කමකට යොමු වෙන්න බොහොම ආසාවෙන් කැමැත්තෙන් ඇති. ඒ වගේ තත්ත්වයක් කොහොමද උදා කරගන්නේ? අපිට මේ රටේ ඉඳලා ලංකාවේ සිදුවෙන කටිනයකට සම්බන්ධ වීමෙන් ඒ අනුසස් ලබා ගන්නට, නැත්නම් ආශිර්වාදය ලබා ගන්නට, කුසල් රැස් කරන්නට හැකියාවක් තියෙනවද? මේ වගේ දේවල් ඔබේ හිතේ මතුවෙනවා ඇති. අපි ඒ සඳහායි දුරකථන අංකය විවෘත කරලා තිබෙන්නේ. වේදල්ලෙන් විරාමයක් අරගෙන අපි ආයෙත් ඒ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.